ජනතාවට විදුලි බල මණ්ඩලය සහ විදුලිය අත්‍යවශ්‍ය දෙයක් වුවත් සමහර වෙලාවකට විදුලි බල මණ්ඩලය හිතනවා අපිට පාරිභෝගය ඕනේ නැහැ කියලා. මේ වගේ තත්ත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ. අපි මේ වෙනස තමයි කරන්න ඕනේ. මට පෙරුණ මේකේ තියෙන ලොකුම පරිවර්තනය කරන්න පුළුවන් වන්නේ අපේ පාරිභෝගියාට මුල් තැන දීලා කටයුතු කිරීමයි. මම හිතන විදිහට මේ අවුරුදු 50 තුල අපි නොඑක් සංවර්ධනාත්මක වැඩපිළිවෙළ අපි අභියෝගවල බාර අරගෙන අමාරු අවස්ථාවල කටයුතු කළ තියෙනවා. නමුත් මම කාරුණික ඔබතුමාලගේ ඉල්ලන්නේ මේ ගමනේ තාම පොඩි කොටසක් තමයි ගිහිලා තියෙන්නේ. අප මේ අවස්ථාවේදී විදුලි ඒකක බිලියන් 19ක් විතර නිෂ්පාදන කරන අවස්ථාවේදී අපේ ඒක ජනනය කරන්නේ රුපියල් 24ක විතර වියදමකට. අපි විකුණන්නේ ඒක රුපියල් 16.20ක් වෙන අවස්ථාවේදී අපිට පේනවා බල බලා ඉන්න අවස්ථාවේදී අලාපයට ගමන් කරනවා. මම මගේ ලේකම්තුමාගෙන් කතා කරන්න පෙර මම ඇහුවා ප්‍රශ්නයක්. අපි මේ අවුරුදු 10 තුළ කොතරම් විදුලි බල මණ්ඩලයේ අලාභයක් ඇති වෙලා තියෙනවද කියලා. එතුමාට නිවැරදි කරා. මේක අලාභයක් ලෙස බලන්න බෑ. කොහොමද රටට දායකත්වය දීලා තියෙන්නේ කියන්නේ. හැමදේම මුදල් වලින් මනින්න බෑ කියන ඒ උත්තර දුන්නා. මං හිතුවා ඒක බොහොම වැදගත්. අද ජනනය කරන ඕන නැති ඒවා. කැලණි තිස්සේ තියෙනවා යම් අය රුපියල් 55යි. යම් අය රුපියල් 60යි. උතුරේ ජනනීය රුපියල් 74යි. මේවා ඔක්කොම තව අවුරුදු එකහමාරක් යන්නේ ඉස්සර සම්පූර්ණයෙන්ම අපි මේක ඩිස්කනෙක්ට් කරන්න අවශ්‍යයි. අඩුම වියදමට ජනනය කිරීමේ වැඩපිළිවෙළ අපි කටයුතු කරන්න අවශ්‍යයි. මගේ විශ්වාසය මැක්සිස්